අදමැදි හිතක වතගොත කියන උදායිරේ සහෘදයා විශේෂාංගයත් එක්ක සුපුරුදු වේලාවට සුපුරුදු සෙනෙහස ලෙන්ගතුකමත් අරගෙන අපි ඔබේ නිවහනේ. හිතවතුනි හැමදාමත් උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි ඔබ ආදරය කරන චරිත එක්ක ඔවුන් ගැන කතා කරනවා. ඉතින් අදත් මේ වෙලාව අපි වෙන් කරන්න සූදානම් වෙන්නේ එවැනි ආදරණීය චරිතයක් එක්ක කතා කරන්න. අද ඔහුට විශේෂ දවසක්. ඒ නිසාම අපිටත් ඒ දවස විශේෂයි. අද අපිත් එක්ක එකතු වෙන්නේ කෘතහස්ත රංගනවේදී කලාශූරි සතිස් චන්ද්‍ර එදිරිසිංහ මහතා. ආයුබෝවන් සුබ උදෑසනක් සුබ උපන්දිනයක් ඔබතුමාට. ආයුබෝවන් බොහොම ස්තුතියි. උපන්දිනයක් කෙනෙකුට බොහොම විශේෂයි. දැන් ඔබතුමා ජීවිතයේ දශක කීපයක් ගත කරලා ඉන්න කෙනෙක්. එදා දකින ලෝකෙට වඩා අද ලෝකය වෙනස් වෙලා, මිනිස්සු වෙනස් වෙලා, හිතන පතන විදිහ වෙනස් වෙලා, මේ වෙනස කොහොමද දැනෙන්නේ? මුල් දශක ටික ඔක්කොම හොඳයි. දැන් මේ දශකේ එච්චර හොඳයි කියලා මට කියන්න අමාරුයි. ඒසත් හේතුව විද්‍යාව තාක්ෂණයේ දියුණුවයි. නමුත් මිනිස්සු ආධ්‍යාත්මික වැටලා තියෙනවා. ඒක තමයි කැපිලා පේන සිද්ධිය. ඉතින් විද්‍යාව තාක්ෂණය දියුණු වෙන්න ඕන, ඒක අවශ්‍යයි. ලෝකේ දියුණුවක් කරා යනකොට ඒක අවශ්‍යයි එක්තරා ප්‍රමාණයකට. තණ්හා බරිතකම වැඩි වෙලා තියෙනවා, ආත්මාර්ථකාමීත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මම දැන් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට මට ඒ වෙනස හොඳටම පේනවා. කවුරු අකමැති වුණත් ඒක නොකිය බෑ. අපි දන්නේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ කියන්නේ අපේ රටේ ඉන්න බොහොම දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට. ලෝකෙ හැමෝම අඳුරන්නේත් එහෙම. හැබැයි රංගන ශිල්පියෙකුට අමතරව ඔබ දක්ෂ සමාජ සේවකයෙක්, සමාජය වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. ඇයි මේ තරම් මේ සමාජ සේවයට කාලය වෙන් කරන්නේ? ඔව්, දැන් මුලින්ම කිව්වනේ මේ රංගන ශිල්පියා කියන වචනේ. ඔකට තවත් කියන නමක් නලුව කියන එක. දැන් නලුව කියන්නේ බොරුවේ උල්පතට. හරිද? හැබැයි ඒ බොරුව කැමරාව ඉස්සරහා අපිට තමයි අපි කරන්නේ. හැබැයි ඒක යථාර්ථයක් විදිහට ඉදිරිපත් කරන්න ඕන. ඒකත් එක්තරා විදිහක සමාජ සේවයක් තමයි. නමුත් ඊට අමතරව මට පුංචි කාලේ ඉඳලා මේ අපේ තාත්තගෙන් ලැබිච්ච ආභාෂය තමයි සමාජ සේවය. ඉතින් ඒක නිසා මොකද මිනිස්සු හිතන් ඉන්නවා මිනිස්සුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. මිනිස්සුන්ට කරන්න තියෙන එක වැඩයි. ඒ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි. ඒක දන්න මිනිහෙක් හැටියට මම මිනිස්සුන්ට තවමත් වැඩ කරනවා. මේ වෙද්දි මේ ඔබතුමා චරිත කීයකට දායකත්වය ලබා දීලා තියෙනවද රංගන ශිල්පියෙක් විදිහට? චරිත ගණන හරියට කියන්න බෑ. නමුත් විවිධ චරිත ගණනාවක රඟපාලා තියෙනවා. කළු චරිත වලට දායකත්වය ලබා දුන්නෙම නැති තරම් නේද? එක චරිතයක් කරලා තියෙනවා. ඒක චරිතයක් කරලා තියෙනවා. ඒ ඇවිල්ලා ලූෂන් බුලසිංහල මහත්මයාගේ කොට් මේ තාරාදේවි ටෙලිනාට්‍යය, හෙන්රි නිකලස් ජයසුන්දර. හැබැයි මට සම්මාන හම්බුනේ එකෙන්. මොකද කළු චරිතක රඟපාන්න දේවල් ගොඩක් තියෙනවා සුදු චරිතයකට වඩා. ඒක ටිකක් අමාරුයි. නමුත් ඒකෙන් දක්ෂතාවය පෙන්වන්නට පුළුවන්. හැබැයි එතනින් පස්සේ කරේ නෑ. මොකද අපේ තාත්තා දුන්න අවවාදයක් තියෙනවා. මම පාසල් යන කාලේ එක්තරා චරිතයක් රඟපාලා ලොකු කලබගෑනියක් ඇති වෙන්න ගියා. ඒකේදී තාත්තා මට ඉඳන් කිව්වා ළමයිගේ රඟපෑම බොහොම හොඳයි, ඒ වුණාට චරිත තෝරගෙන රඟපාන්න රඟපෑවොත් හොඳයි කියලා. ඉතින් මට ඒ අතීත උපදේශය මතක් වුණා. එතනින් පස්සේ මම ඒක නැවැත්තුවා. තාත්තා ගැනත් මතක් කරපු හින්දා අද මේ උපන්දින දවසේ අපි මතක් කරමු ඔබතුමාගේ පවුල ගැන. අපි දන්න ඔබතුමාගේ සහෝදරයාණන් දක්ෂ ගායන ශිල්පියෙක්. ඊට අමතරව පවුලේ අනිත් අයත් කලාවට සම්බන්ධ වුණාද? ඔව්, අපේ තාත්තා පැටිගිරිගේ එදිරිසිංහ එතුමා මේ නැති වුණේ 1962 අවුරුදු 59 ජීවත් වුණේ. ඔහු කෘෂිකර්ම, මේ කියන්නේ ගෘහකර්මාන්ත හස්තකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂක. ඉතින් ඊළඟට අම්මා ගෘහණියක් එලිසබෙත් පෙරේරා, අයියා, ඊට පස්සේ අක්කලා 4 ඉන්නවා. ඊට පස්සේ මට බාල මල්ලි ඉන්නවා, සුනිල්ට වැඩිමල් එක්කෙනෙක් ඉන්නවා, නිමල් රංජිත් එදිරිසිංහ කියලා. අක්කලා 4 කලාවට සම්බන්ධයි. නමුත් මේ මහවේදිකාවට ආවේ නැහැ ඒගොල්ලෝ. එක අක්ක කෙනෙක් 4 නර්තන ඉගෙනගෙන තිබ්බා. එක අක්ක කෙනෙක් හොඳ චිත්‍ර ශිල්පිනියක්, අනිත් එක්කෙනා සංගීත ගුරුවරියක්, ලොකු අක්කත් එහෙමයි විදුහල්පතිවරයක්. එතකොට මගේ නිමල් මල්ලි ඉස්සර කොලෙජ් ඔෆ් ෆයින් ආර්ට්ස් කියන්නේ මේ සංගීත විද්‍යාලයේ ඔය වික්‍රත්නායකත් එක්ක ඉගෙනගත් එක්කෙනෙක් තමයි මේ මැනිමල්.
එයා තමයි මට වික්‍රත්නායකව සම්බන්ධ කරලා දුන්නේ මගේ නිර්මාණ වලට. ඊට පස්සේ සුනිල්. සුනිල් පවුලේ බාලයා. එයයි මමයි තමයි ඉතින් මේ කලෙලියේ මේ ටිකක් දඟලන්නේ. හාමුදුරු චරිත රසකදී අපි ඔබතුමාව දැකලා තියෙනවා. හාමුදුරු චරිත කීයකට දායකත්වය ලබා දුන්නා? මම හිතනවා 10ක් විතර. ප්‍රධාන ඒවා තව පොඩි පොඩි ආගන්තුක චරිත රඟපාලා තියෙනවා තව දෙකක් තුනක්. නමුත් 10ක් විතර කියන්න පුළුවන්. අපි හිතමු බැරි වෙලාවත් සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ කියන පුද්ගලයා රංගන ශිල්පියෙක් උනේ නැහැ. එහෙනම් ඔබතුමා කවුරු වෙයිද මොනවා කරයිද? ගුරුවරයෙක් වෙයි. ගුරුකමට හරි කැමති. ගුරුවරයෙක් කියන්නේ ගුරුවරයෙක් වෙලා විදුහල්පතිවරයෙක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අංශ ප්‍රධානියෙක් අනේ වගේ වෙන්න තියෙනවා නම් හොඳයි. මොකද හැබැයි ඒ ගුරු සේවයට මම කැමතියි. හැබැයි මං ගුරුවරයෙක් නෝනා කියලා මම පාසල් යන කාලෙත් පිරිවෙනක උගන්වලා තියෙනවා. දැනුත් ස්කෝලවලට ගිහිල්ලා නාට්‍ය හා රංග කලාව එහෙම නැත්නම් ධනාත්මක චින්තනය දුප්පතුන්ට හෙට දවස ආලෝක කරගන්න ඕන කරන ශක්තිය ධෛර්යය මම දෙනවා. ඒකත් ගුරුකමක් තමයි. ඔබතුමා මේ ජීවිතය ගැන වෙනස් ආකාරයකට දකිනවා අපිට වඩා? වෙනස් ආකාරයකට නෙමෙයි, මම දකින්නේ නියම ආකාරයට. හුඟක් දෙනෙක් අපි දකින විදිහට හිතන්නේ නැහැ. ඒක නිසා අපි යථාර්ථවාදීව හිතන්න ඕන. මෙහෙමනේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ. එතකොට දැන් මගේ අද මගේ 80 වෙනි උපන්දිනේ. දැන් 80 වෙනි උපන්දිනේ කියන්නේ ජීවිතේ සඳහසාමේ යන්නේ. කොයි වෙලාවෙ කෙරවල වෙනවද දන්නේ නැහැ. පණනම් තනාග පිනුබිදු වෙන්නේ. පිනනම් නොපවාම කරගන්නේ. ඉතින් ඒක නිසා ඒක තමයි යථාර්ථය. බුදුරජාණන් වහන්සේ අපිට උගල්ලා තියෙනවා ලෝක ස්වභාවය. හේතුඵලවාදයත් එක්ක පටිච්චසමුප්පාදෙත්. ඉතින් ඒක අවබෝධ කරගත්ත එක්කෙනෙක් දකින විදිහ තමයි මම දකින්නේ. මොකද මේ නිකන් ඔක්කොම අවිනිශ්චිතයි. ඉතින් අපි අර මැද මාවතේ යන්න ඕන. අද මේවා එපා කියලා අපි කියන්නේ නැහැ. විද්‍යාව, තාක්ෂණය, නවක්‍රම එක තියෙන්න ඕන. හැබැයි මිනිහාගේ උන්නතිය සඳහා වෙන්න ඕන. මිනිහට හානිදායක දේවල් වෙන්න බෑ. අපි කරන්නේ නැහැ හානිදායක දේවල්. අපි කියන්නේ මම කරන්නේ. ඔබතුමා මේ වකුගඩු රෝගීන්ගේ අරමුදල සහ වකුගඩු රෝගීන් සුව කිරීමේ ව්‍යාප්ති සඳහා දායකත්වය ලබා දෙනවා. අපි ඒ ගැන මතක් කරමු. ඔව්, මෙහෙමයි. ආර්ය විමල මේ නිමල් කියලා අපේ මේ මාධ්‍ය වේදිකා චිත්‍ර ශිල්පියෙක් හිටියා කැලණියේ. ඔහු රෝහලේ වකුගඩු රෝගියෙක් වශයෙන් ඉන්නකොට තමයි මේ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුළු මහත්මයා මුණ ගැහුණේ. ආර් නිමල් කියලා තියෙනවා මේ සර්, අපි මේ හරි අසරණයි මේ රෝගීන්, ඒගොල්ලන්ගේ සුභ සාධක සංගමයක් කරොත් නරකද කියලා. එතන තමයි ඒක පටන් ගන්න. ඉතින් නිමල් මාව සම්බන්ධ කරා ඩොක්ටර් සංජයට. එතනින් පස්සේ මේ ටික කාලයකට පස්සේ නිමල් නැති වුණා. ඉතින් මම එයාට පිම්පිනිස අරයා මං කෙරෙහි දක්වපු විශ්වාසය මං තාමෂ්ට කරනවා. මං අනුශාසකවරයෙක් වශයෙන් ඉන්නවා. ඒකේ ප්‍රචාර කටයුතු විවිධ දේවල් මං කරනවා. ඒ මොකද මේ අපි අරගෙන යන්නේ එච්චරයි. කරන දේ කරන හොඳ විතරයි. පින නම් නොපමාවම කරගන්නේ. රංගන ශිල්පියෙක් විදිහට වැඩිපුරම ඔබතුමා කැමති චිත්‍රපටිවල රංගනයට දායකත්වය ලබා දෙන්නද නැත්නම් පුංචි තිරයට එන්නද? දෙකටම කැමති. පුංචි තිරයට වැඩි කැමැත්තක් දක්වනවා. මොකද චිත්‍රපටි ශාලාවකට යන්න මිනිස්සු සංවිධානාත්මකව ඔහොම කරලා සල්ලි වියදම් කරගෙන ටිකක් පොඩි දුෂ්කර ගමනකුත් තියෙනවනේ. මේ කාලේ ඉතින් කොහොමත් බෑනේ. එතකොට නමුත් ටෙලිනාට්‍ය එහෙම නෙමෙයිනේ, ගෙදර ශාලේට එන්නේ. සියලු දෙනාත් එකම බලන්න පුළුවන්. මං හිතනවා ටෙලිනාට්‍ය වලින් තමයි මිනිස්සුන්ගේ ආකල්ප සහ මේ සාරධර්ම පැත්ත ගොඩනගන්න පුළුවන් එක. ඒක හුඟක් එවෙන් කෙරෙන්නේ නැහැ. හැබැයි මම නම් දැන් සත්මගර්ණලු කියලා පිටපතක් ලියලා තියෙනවා. මේ කඩා වැටීමට පොඩි උත්සීමක් කරන්න තමයි ඒක නම් උත්සාහ කරන්නේ. වැඩිය කැමති ටෙලිනාට්‍ය වලට, චිත්‍රපටි වලටත් කැමති. දැන් මම රඟපාන චිත්‍රපටියක් එන්න තියෙනවා. මේ කවදද කියලා කියන්න බෑ. මේ වාතාවරණය යටතේ ගුත්තිල කාව්‍ය චිත්‍රපටියකට නගලා තියෙනවා මේ සනත් අබේසේකර අධ්‍යක්ෂවරයා. මමයි අයිරංගනී සේරසිංහ අර අන්ද මව්පියන් විදිහට රඟපානවා. ඔබතුමා මේ රංගන ශිල්පියෙක් විදිහට හැමදාමත් චරිත තෝරගද්දී මොනවද සැලකිලිමත් වෙන කරුණු? සැලකිලිමත් වෙන්නේ දැන් අනිත් අය දෙන චරිත තෝරන්න ඉස්සෙල්ලා මට චරිත තියෙනවනේ. දැන් මම 100 කෙනෙක්. ඒ මන් රඟපාන චරිතේ 100ක චරිතේ ගැලපෙනවා. මම තාත්තා කෙනෙක්.
තාත්තට ගැළපෙනවද මේ කරන දිබස් සහ මේ කරන හැසිරීම ඊට පස්සේ මම ස්වාම් පුරුෂයෙක් ඒ චරිතයට ගැළපෙනවා ඊට පස්සේ අයියා ළඟ අක්කා ළඟ මම මල්ලිනේ මල්ලි ළඟ අයියානේ ඒ සහෝදරයාගේ චරිතයට මේකට හානියක් වෙනවා ඒ ඊළඟට මම ජේෂ්ඨ පුරවැසිය ඒකට ගැළපෙනවද මට මේක ඒතර හුඟ දෙනෙකුට හම්බ වෙන චරිත රඟපාන්න දන්නවා ඒගොල්ලෝ සල්ලිත් හම්බ කරනවා සම්මානත් ගන්නවා හැබැයි තමන්ගේ චරිත රඟපාන්නේ නැහනේ ටික දෙනෙක් මම මගේ චරිත රඟපාලා තමයි අනිත්‍යන්ත රඟපාන්නේ මොකද කැමරාවක් ඉස්සරහා පිට බොරුව කරන්න ඕන ඇත්තක් විදිහට නම පුද්ගලික ජීවිතේ එක කරන්න බෑ ඉතින් ඔබ කිව්ව විදිහට චරිතයක් රඟපානකොට මේක මගේ වයසට මගේ ප්‍රතිරූපෙට ගැළපෙනවද නැද්ද මොකද යහපත් විනිශ්චය කියන එක අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම අවශ්‍යයි යහපත් විනිශ්චය කියන්නේ මේක හරි මේක වැරදි මේක පව් මේක පිං මේක කළ යුතුයි මේක නොකළ යුතුයි මේක කිව යුතුයි මේක නොකළ යුතුයි ඔන්න ඔතන ඉගෙනගෙන තියෙන්න ඕන ඉතින් මම ඒක දන්න කෙනෙක් ඒක නිසා මම මගේ විනිශ්චය යහපත් විදිහටයි මම ගන්නෙ ඔය සියල්ලම තෝර බේරගෙන රඟපාලා වෘත්තීමේ නළුවෙකුට තමන්ගේ ජීවිකාව ගෙනියන්න පුළුවන් ලංකාවේ ඔව් මම නම් මං වෘත්තීය කලාකාරයෙක් වශයෙන් ඉඳලා තියෙන්නේ මේ අවුරුදු 60 තුල කලාවේ නිරත වෙච්ච කාලේ අවුරුදු 60යි එක දිගටම වෙන කිසි දෙයක් කරන්න නැතුව ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරපු දශකයක් තියෙනවා ඒක විතරයි මං පූර්ණ කාලීන වෙලා තියෙන්නේ පූර්ණ කාලීන කලාකරුවෙක් වීම ඉතින් එච්චරම මේ එහෙම වැඩ කරන්න නැහැ ඉන්නවා හැබැයි දැන් පූර්ණ කාලීන නළුවිලියන්ට දැන් මොකද වැඩ කරන්න පුළුවන් අන්න ඒකයි වැඩේ ඉතින් ඒක නිසා මම මගේ ජීවිතේ අවුරුදු 60ක කාල පරාසය තුල මම ලංකා ගමනාගමන මණ්ඩලයේ අවුරුදු 20ක් හිටියා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවුරුදු 12ක් හිටියා වාරිමාර්ග අමාත්‍යාංශයේ අවුරුදු 2ක් හිටියා 34ක් ඉඳලා තියෙනවා ඒකේදී මම හැම එකකම කලවනාකාර ධූර එකක විතරක් උපදේශක එහෙම ඉඳලා තියෙන්නේ මොකද එන්නත් ඒකෙන් ඒක නිසා තමයි ජීවිතේ සමබර කරගන්න පුළුවන් වුනේ මොකද අපි දන්නවා මාසෙ අන්තිමට අපිට කිසියම් මුදලක් අපිට ලැබෙනවා දැන් මම පුරුදු වෙලා තිබුණේ දැන් මම දවසේ රුපියල් 5 පඩියට රස්සාවට ගිය කෙනෙක් හැබැයි අපිව ස්ථීර කරා සීටීබී එකේ මූලික පඩිය 225යි මට හම්බෙන පඩි පැකට් එක මං කෙලින්ම මගේ බිරිඳට දෙන එක තමයි මගේ සිරිත වුනේ එතකොට ඇය දැනගන්නවා අපේ ආදායම මොකද්ද එතකොට ඇය දැනගන්නවා කලමනාකාරීත්වය කොහොමද මේකේ යන්නේ කියලා ඉතින් අපිට බස් එකේ යන්න නොමිලේ පාස් එකක් දීලා තිබ්බා උදේ කෑම කනවා දවල්ට කෑම එක අරයි යනවා රෑට කෑම කන්න ගෙදර එනවා අනවශ්‍ය දේවල් කන්නේ බොන්නේ නැහැ අනවශ්‍ය ගමන් බිමන් යන්නේ නැහැ අපි අපේ ජීවිතයේ මේ මැදමාවතේ මොම සාමාන්‍ය විදියට ඒ කරදර අඩුුනේ එකනේ කොහොමත් ජීවිතේ කරදරයි නමුත් අපිට ඒක අවම කරගන්න පුළුවන් ඒ විදිහට තමයි මගේ අද වෙද්දි මේ ලංකාවේ දික්කසාද වෙන ප්‍රතිශතය බොහොම වැඩි ඔබතුමාට වයස අදට අවුරුදු 80ක් විවාහ ජීවිතේටත් දැන් අවුරුදු 55ක් අවුරුදු 50කට වැඩි මේ සාර්ථක පෞල් ජීවිතේ රහස මොකක්ද දැන් මේකයි සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න කාරණා ගණනාවක් තියෙනවා ඔය දැක්ක ගමන් හිත වැටුණා කියන කතන්දරේ තමයි වරදින්නේ හුඟ දෙනෙකුට පළවෙනි දේ තමයි සංස්කෘතික දෙහකින් ඉන්න දෙන්නේ දැන් මහනුවර ඉන්න කෙනෙකුයි මාතර කෙනෙකුයි දෙනවා නම් දෙපැත්තේ භාෂා විලාසයත් වෙනස්නේ එතකොට මේ සංස්කෘතික දෙක දැන් එකම රටේ එකම සංස්කෘතියේ තිබුණාට වෙනස්කම් තියෙනවා ඒ වෙනස්කම් තුල ඒක තේරුම් ගන්න ඕන පළවෙනි එක ඊළඟට ස්වාමි පුරුෂයා බිරිඳට ගරු කරන්න ඕන ආදරේ කරන්න ඕන ආදරේ කියන වචනෙට විරුද්ධ වචනයක් තියෙනවා වෛරය කියලා හැබැයි අවශ්‍ය කරන ඊට වඩා උතුම් වචනයක් තියෙනවා ඒක තමයි සෙනෙහස සෙනෙහස ලේ කිරි වෙන්නේ සෙනෙහසට එතකොට ඒ ඊළඟ දේ තමයි සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන පුද්ගලයා දැනුවත් වෙන්න ඕන හරිද චරිතවත් වෙන්න ඕන නම්‍යශීලී වෙන්න ඕන දැන් මේ පුරුෂ ආධිපත්‍යයක් තියෙන සමාජයක් ගන්න කතා කරන්නේ ඒක පෞල් ජීවිතයට එත දිගටම හරියන්නේ නැහැ හැබැයි ගෘහ මූලිකය පිරිමියා තමයි නමුත් එයා 51 ඉන්න ඕන 49ක් ඉන්නේ ඉන්න ඕනේ එයා ඒ 49 කියන එක ප්‍රබලයි ඒකනේ දැන් ඔය ජටි කතන්දරෙත් ඇවිල්ලා තියෙන්නේ මේ ඔය ගමේ ගොඩෙන් ආපු ගිවිසුම තමයි ඔය දැන් ඔය වැරදි විදිහට යන්නේ ඉතින් ඒක නිසා
ලොකු තැනක් හම්බ වෙනවා බිරිඳට. අර 49 කට්ටියටත් ලොකු අයිතියක් තියෙනවා. බේරගන්න අමාරු වෙනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඊළඟ කාරණාව තමයි ඒ නම්‍යශීලී භාවය. නම්‍යශීලී භාවයේ තියෙන්න ඕන කවුද හරි නෙමෙයි. මොකක්ද හරි. අපිට පිරිමින්ගේ තියෙනවා බොඩි අහංකාරකමක් නෑ මම කියන දේ තමුසික. එහෙම කතා කරන්න බෑ. තමුසික කියන්නේ කොහමද ආදරණීය බිරිඳකට. එතකොට පෝරුවේ චාරිත්‍රවලදී හතරමල්ගේ නෑදෑය ඉස්සරහා පිටින් කිරිපොවන්නේ. කිරිබක් කවන්නේ. තැලිපිලි අම්දන්නේ. රාලා මිලට මතක නෑනේ අවුරුද්ද යනකොට. ඒක නිවැරද්ද වෙලා තියෙනවා. ඉතින් මතක නෑ ඊට පස්සේ මුල් දවසේදී කාර් එකෙන් ගිහිල්ලා එක්මන්ට ආවොත් හොඳයි සුනීතා එහෙම කියනවා. යාරයන් අහපුවාම නගිනකොට දොර ඇරලා අර සාරියේ දොරට අහුවේ කියලා අතොර දාලා අත එහෙම ගත්තද කියලා බලලා තමයි කරන්නේ. අවුරුදු දෙකක් තුනක් ගිහිල්ලා පොඩි එකක් කෑස් ගෑවට පස්සේ කෑ ගහනවා තම්සේ යනවා මට පරක් වෙනවා එනවනම් එනවා නැත්තම් තම්සේ එනවා බස් එකේ. එයා පවුල් කන්න පුළුවන් දෙහෙම. එහෙම පිරිමි ඉන්නව. එහෙම පිරිමි ඉන්නව. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි කට පරිස්සම් කරන්න ඕන. කට පරිස්සම් කරගත්තොත් විවාහ ජීවිතේ නෙමෙයි හැම දෙයක්ම ගෙනියන්න පුළුවන්. දරණ තුල තුඹසයා. තුඹත සුල නාගයා. විසගෝර සර්පයා දුටු නෑර මෝඩයා. දරණ කිව්වේ ශරීරයට. තුඹස කිව්වේ කටට. නාගයා කිව්වේ දිවට. විසගෝර සර්පයා වචනවල. යමුනා යමුනා ආදරේ. අරෙන් එනවා රිප්ලයි එක. මොකද? පවුල් කන්න පුළුවන්. යමුනා ඔයා මට කතා කරද්ද වස්සේ ඔව් අපි ඉරිදා වෙඩින් එකට යන්න ඕන නැයි මොන හරි ප්‍රශ්නයක්ද කොච්චර ලස්සනද කොච්චර ලස්සනද මේ හඬ පාලනය කරගන්න ඕන ඊළඟට වැදගත්ම දේ තමයි සාර්ථක පෞල් ජීවිතයක රහස තමයි දෙදෙනාගෙන් ප්‍රධානියා කවුදයි දැනගැනීම who is the boss මාත්‍යාද නෝනද ඕක හිතන්න පුළුවන් නම් හරි මම කියනවා බිරිඳට අපි කියන්නේ දැන් ඉංග්‍රීසියෙන් මේ මගේ වයිෆ් කියනවනේ ගමේ මොකද්ද කියන්නේ මේ අපේ පවුල පවුල කියන්නේ එක්කෙනෙක්ද නෑ පවුල කියන්නේ පිරිසක් එතකොට මේ වගකීම තියෙන ගෘහණියට පාලිකාවට අන්න යාට තන දෙන්න මාතෘත්වයේ කියන එක එනවා පීතෘත්වයටත් වඩා උඩට ඕක අවබෝධ කරගන්න පුළුවන් නම් හරි දැන් මම මේ ළඟදී ඇහුවා මෙහෙ ඕගොල්ලන්ගේ මේ චරණ වැඩසටහනකදීම නීතිඥ මහත්මෙක් කිව්වා ඉස්සර මාසෙකට දික්කසාද නඩු 4-5 එන්නේ කියලා. දැන් 60ක් 75ක් එනවලු මේ දවසකට කොහොමද ඒක වෙන්නේ? ඒ මහත්තයා ඉඳන් කව වෙඩින් ඇල්බම් එක ගේනකොට දැන් ඩබල් සෙපරේට් වෙලා කියලා. එම කොහොමද ඔබ වෙන්නේ? අලි අපරාධයක්. අලි අපරාධයක්. ඉතින් ඒක නිසා පිරිමි හුඟක් දුරට ආත්මార్థකාමී. ඒක නතර කරගන්න ඕනේ එක. අනිත් එක බිරිඳ දැනගන්න ඕන ස්වාමි පුරුෂාව දෙන්නම දැනගන්න ඕන කාරණාවක් තියෙනවා තමන්ට ඕන කරන වැඩේ ඉෂ්ට කරගන්න අනිත් එක්කෙනාට ඕන කරන්නේ මොකද්ද කියලා. දැන් මම මේ වැඩසටහනට එනවා. දැන් මම දැන් මට ඕනේ මොකද්ද? මට මගේ අදහස් මෙතෙන්දි ප්‍රකාශ කරන්න. එතකොට මම දැනගන්න ඕන ඔබතුමීලාට මොකද්ද මගෙන් ඕන කරන්න කියලා. එතකොට දීම සහ ගැනීම ගිවිසුමක් මුළු ජීවිතේම. ඉතින් මේක හරි වැදගත් මේ 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 ජීවිතේ. ඇයි මේ අකාලේ මේව කරන්නේ? තණ්හාව. තණ්හාව. මේ රාගය කියන්නේ තව එකක්. ආදරය කියන්නේ තව එකක්. ඒක ආධ්‍යාත්මික ආදරයක් තියෙන්න ඕන. ආධ්‍යාත්මික ආදරය දැන් අපේ දැන් මගේ අපේ ජීවිතේදී අපි එදා කතා කරපු විදිහටම තමයි අපිට කතා කරන්නේ. දැන් දෙන්නම අපි එක වගේ වයසේ. ඒ එහෙම ප්‍රශ්නයක් අපිට දැනෙන්නේ නැහැ. උදේ නැගිට ගමන් තේ එක බොන ගමන් දෙන්නත් එක දවසේ දේවල් කතා කරන ඔක්කොම. ඔය ජයජාවර්ධන ජනාධිපතිතුමා කොච්චර වැඩ තිබුණත් කැම මේෂෙදී බිරිඳ එනවා. මොකද යා කාර්ය බහුලයි නමුත් ගෙදරත් එක්ක කතා කරන්න ඕන. ඒක තමයි විය යුතු දේ. අන්න ඒකයි වෙන්නේ. තමයි මට දෙන්න තියෙන. තව ඔය ගැන ගොඩක් කියන්න පුළුවන්. ඒකට වෙලාව නෙමෙයිනේ. ගොඩක් මේ අපේ රටේ කලාකරුවන්ගේ දරුවෝ රංගනයට ආව. හැබැයි අපි දැකලා නැහැ නේ කවදාවත් ඔබතුමාගේ දරුවන් කලාවට එනවා. නෑ මෙහෙමයි. දැන් ලොකු පුතා නම් පුංචි කාලේදී උදය එයා මගේ මාත්‍රා චිත්‍රපටිය රඟපාලා තියෙනවා. දුව නර්තන කලාව ඉගෙන ගන්න එක්කෙනෙක් අපේ චන්න විජේවර්ධන මහත්මයාගෙන්
පොඩිපුතා මගේ ටෙලිනාට්‍ය වල රඟපාලා තියෙනවා. දුවයි පොඩිපුතයි දෙන්නම ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය නිසා ඒ මගේ වැඩවලටත් ඒ කලාව නැත්තම් ඒගොල්ලෝ ලංකාව හිටියා නම් අනිවාර්යයෙන්ම ඒක කරනවා. මේක හැමගයි ඒක වුණේ. කෙනෙකුට ඉගෙන ගන්න පොත් කියවන්න දැනුම ලබා ගන්න වයස බාධාවක් වෙනවයි කියලා ඔබතුමා හිතනවද? නෑ. කොහෙත්ම බාධාවක් වෙන්නේ නෑ. කාලය කල්පනා කරගන්න කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. පිටක් බලවෙන දේ තමයි අපි තව කෙනෙක් කියන දේ අහගෙන ඉන්න ඕනේ. හියරින් කියන එක. ඊළඟට තමයි රීඩින් කියන එක. ඊට පස්සේ තමයි රයිටින්, ලීවීම. ඊට පස්සේ තමයි අපව කතා කිරීම එන්නේ. එහෙමයි වෙන්නේ. කතා කිරීම තියෙන්නේ අන්තිමටම. එතකොට දැන් මම දැන් අද උදේ මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මට වාහනේ එනකම් මම මේ කරගෙන හිටියේ කලින්. ඊට පස්සේ දැන් අද මට මගේ ගෙදර සාංගික දානයක් දෙනවා. ඉතින් මේ උදේම වැඩසටහනක් නිසා මට ඒකට මෙයා වෙන්න පුළුවන්. ඉතින් අපේ පවුලේ කීප දෙනෙක් එක්ක තමයි මේ ඒ දානමය පින්කම කරන්නේ. ඒ වගේම හෙට මම කැලණි විහාරේ වටේ ඉන්න යාචකයන්ටත් දිවා ආහාරය මේ දෙනවා මගේ අතින්ම. නිරෝගී ජීවිතයකට හොද පුරුදු වැදගත් කියලා අපි දන්නවා. හැබැයි දන්න දේවල් බොහෝ දෙනා අනුගමනය කරන්නේ නැහැ, පිළිපදින්නේ නැහැ. හැබැයි ඔබතුමා මේ ඔබේ ජීවිතය නිරෝගී කරගන්න බොහෝ දේවල් වෙනස් කරගත්තා නේද? සමහර පුරුදු මම දැන් මගේ වයසත් යනකොට මට කිසියම් ආබාධිත ප්‍රශ්න තියෙනවා. දැන් මේ කකුලේ තුවාලයක් තියෙනවා. ඒක හොඳ වෙලා. නමුත් මම දැනගන්න ඕන මේක නැවත ඇති කරගන්න නැති වෙන විදිහට. ඊට පස්සේ අපි කන බොන දේවල් හැම දෙයක් පිළිබඳව සීමාවක් තියෙන්න ඕන. මේක ගැළපෙනවද නැද්ද කියලා. අනිතකට අපි කෑම කන බොනකොට අපිට එන්න ඕන පුරුද්දක් පරිචයක් ඇති වෙන්න ඕන. මේක කෑමොත් මට හොඳ නැහැ. මේක කෑමොත් මට ගුණයි. අන්නේ විදියට සිලෙක්ෂන් එකක් තෝරා ගැනීමක් තියෙන්න ඕන. එතකොට ඒක තමයි ඕන කරන්නේ. දැන් අපේ ජීවිතය කියන්නේ එච්චර දිග එකක් නෙමෙයි. B අකුරයි D අකුරයි අතර තමයි අපේ කාලය. A නෙමෙයි B. මැද තියෙන්නේ මොකද්ද? C. D A B එකයි D එකයි. B කියන්නේ birth. D කියන්නේ death. මැද තියෙන්නේ C. C කියන්නේ මොකද්ද? Choice. තෝරා ගැනීම. ඒ තෝරා ගැනීම හැමදේම පොතක් පතක් ගැනීම, කතා කිරීම, ආශ්‍රය කිරීම, ඒ හැම දෙයක්ම ආහාර පාන ගැනීම තේරීමක් තියෙනවා. තේරීමට බුද්ධියක් තියෙනවා. තණ්හාවට තන දුන්නොත් වැඩේ ඉවරයි. තණ්හා ජාති ශෝකෝ, තණ්හා ජාති බයං. කොරෝනාත් එක්ක දීර්ඝ නිවාඩු කාලයක් හම්බුණා අපි හැමෝට. මේ නිවාඩු කාලය ඔබතුමා මොනවටද වෙන් කරේ? මම හොඳ වැඩක් කරා. සත් මග අරුණලු කියලා කොටස් 50ක ටෙලිනාට්‍ය පිටපතක් රචනා කරා. ඒකෙදී ඒ අතරතුරේදී එක දිගටම නෙමෙයි වරින් වර ඒක ලියලා, මොකද හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, සංකල්ප එන්නෙපෑ. පොත්පත් කියවීමට වැඩි වශයෙන්ම මෙහෙම කරා. රූපවාහිනිය නැරඹීමේදී වැඩි වශයෙන් ආගමික වැඩසටහන් සහ දැන් මේ ආයතනයේ තියෙනව නිලිවිසරිය, එතකොට කවි 10ට ගී 10, අන්නේ වගේ වැඩසටහන් වෙන නාලිකාවලත් බොහොම අර්ථවත්. අපිට කිසියම් මානසික ශක්තියක්, බුද්ධි බලයක් දෙන වැඩසටහන් නරඹනවා. මනම් බලන්නේ නැහැ. හැබැයි රිමෝට් එක අතේ තියගෙන ටික් 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 ගාලා ප්‍රතික්ෂේප කරනවා. මොකද උංගක් තියෙන්නේ, ප්‍රතික්ෂේප කරන දේවල්, තෝරගන්න දේවල් ටිකයි තියෙන්නේ. ඒ ටිකත් එක්ක අපි ඉන්නවා. ඉතින් කාලය කියන්නේ බොහොම වටිනා දෙයක්. කාලය කල්පනා කරගෙන කරන්න ඕන. අපි හෙට මැරෙනවද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අද අන්තිම මොහොත වෙනකම් මොනවා හරි ඉගෙන ගන්න ඕන. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවද, ඔබ වහන්සේගේ වයස දැන් අවුරුදු 85ක් වෙනවා, ඔබ වහන්සේ පරිගණක ඉගෙන ගන්නේ ඇයි? ඒ 85යිදී අපි 90 ගණන්ක් හිටියා. මොකද උත්තරේ? ඊළඟ භවයට අරයි යන්න. මම පුනර්භවය විශ්වාස කරන කෙනෙක්, කර්මඵලය විශ්වාස කරන කෙනෙක්. ඒක නැති වැරද්ද තමයි. මේ මොන තරම් හොරකම් කරනවා, මොන තරම් ජාතික ධනය විනාශ කරනවද, මොන රට මේවා කරනවද? මැරණ විත්තිය දන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා, දිව්‍යලෝක 6ක් තියෙනවා, අපාය 4ක් තියෙනවා. ඒක නිරේ තියෙනවා 130 ගානක් නිර. ඒවට යන එක නතර කරන්න බෑ. ඔය බලගවතියකට
අණ්ඩම වෙනවා යණ්ඩම් වෙනවා මේ කරන අපරාධවල තොප්පි හරිනම් ඕන කෙනෙක් දාගත්තා දැන් අද අවුරුදු 80ක් ඔබතුමා හැබැයි තවමත් වැඩ කරනවා රංගන ශිල්පිනියෙක් විදිහට ඒ වගේම ඔබ පිටපත් රචකයෙක් ඇයි විශ්‍රාම ලබන්න ඕනි කියලා හිතුන්නේ නැත්තේ නෑ ඉතින් විශ්‍රාම ලබන්න කියන්නේ ඉතින් අපි දැන් විශ්‍රාම යනවා කියලා කියන්නේ රජයේ තනක 55න් යනවා වැඩිමනොත් 60න්නේ පාර්ලිමේන්තු කට්ටිය 55න් ඉවරනවා දැන් ඇමරිකාවේ එක්කෙනාත් දැන් වයස ගිය දලුතෙන් පත් වෙච්ච එක්කෙනා කරන්න පුළුවන් කෙනා කරන්න ඕන විශ්‍රාමයේ යන්න ඕනේ බැරි කෙනෙක් විශ්‍රාමයේ දැන් අර රජයේ සේවයේ හෝ මොන හරි එකකින් අයින් වෙන්න ඕන නමුත් සේවය කිරීම නතර කරන්න ඕනේ නැහැ දැන් මට රෝද පුටුවෙන් ගිහිල්ලා හරි ඇඩ් කරන්න මාව ගන්නවා නම් ඩිරෙක්ටර් කෙනෙක් මම යනවා ඒකට ඒකට යන්න ඕන මොකද අපි අපිට කරන්න තියෙන අර මං කලින් කිව්වේ එක වැඩයි අපිට කරන්න තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි එතකොට දැන් මම හිතනවා දැන් තව අවුරුදු දෙක තුනකින් හැරෙන්නේ මට මේ වටෙන්වත් බැරුවයි ගෙදරට ඉඳි. නමුත් මගේ ළඟට එන මුණුපුරෙකුට හරි කාට හරි ඉගෙන ගන්න දරුවෙකුට හරි මට මොන හරි කියලා දෙන්න පුළුවන් නම් ඒකත් සේවයක්. ඉතින් අපේ ඇඟ දිරනවා. ඇඟ දිරනවා. නමුත් හිත දිරන්නේ නැහැ. හිත පාලනය කරගන්න ඕන. හිත තමයි පාලනය කරන. දුරන් ගමන් ඒක තරම් අශරීරං ගෝහසය. දුර ගමන් යන ශරීරයක් නැති තනියම හැසිරෙන ගුහාවක ඉන්න කෙනෙක් ගුහාව තමයි මේ ඔය හිත පාලනය කරගන්න ඕන එතන තමයි තියෙන්නේ අනිත් එක ඕගොල්ලෝ තරුණ ළමයි හැටියට ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ බලන අයටත් එක්කම අපේ ජීවිතයේ තුල දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් භෞතික සත්වයා අනිත් එක්කෙනා ආධ්‍යාත්මික සත්වයා මේ ආධ්‍යාත්මික සත්වයා පෝෂණය කරගත්තේ නැත්නම් සමබරතාවයක් ජීවිතේ ඇති වෙන්නේ නැහැ ආයි තව ඉන්නවා දෙන්නෙක් ඒ දෙන්න තමයි එක්කෙනෙක් යහපත් සේවකයා අනිත් එක්කෙනා භයානක පාලකයා භයානක පාලකයාව කාමරයකට දාලා දොර ලොක් කරන්න එයාට එන්න දෙන්න සේවකයන්ගෙන් වැඩ ගන්න ඕන හිත කියන විදිහට වැඩ කරනා නෙමෙයි අපිට ඕන විදිහට හිත පාලනය කරගන්න ඕන ඒක තමයි ඕනම කරන්නේ අවසන් වශයෙන් ඔබතුමා මේ මෑතකදී නරඹපු නිර්මාණය මොකද්ද? නරඹපු. නම් මේ දවස්වල මොකක්ද මම නරඹන්න බැරුව ගියා. සමහර අවස්ථාවලදී ඒ පරණ අපේ හොඳ චිත්‍රපටි බලලා තියෙනවා. එහෙම කියවුතු විශේෂයක් නැහැ. බොහෝ දෙනෙක් කියනවා මේ මෑත කාලේ නිර්මාණ වෙන නිර්මාණ හරසුන් රසයෙන් තොරයි නරඹන්න දෙයක් නැහැ. බොහෝ ජේෂ්ඨින් මේ චෝදනාව කරනවා. දැන් මෙහෙමනේ දැන් ප්ලේන් එකෙන් ගිහිල්ලා බහින එක්කනයි පැරෂූට් එකෙන් බහින එක්කනයි එකම විදිහට නෙමෙයිනේ යන්නේ නේද? ඉතින් පැරෂූට් එකෙන් ආපු යාට ඉතින් හොඳ දේවල් කරන්න හරි අමාරුයි. අපි හැම නෙමෙයි ඉස්කෝලේ වේදිකාවෙන් ඇවිල්ලා ගුවන් විදුලි ළමා පිටියට ගිහිල්ලා හොඳ ඔය ලොකු නාට්‍ය වේදීන්ගේ නාට්‍යවල රඟපාලා පොඩි පන්නරයක් ලබලන්නේ ටෙම්පරාදු වෙලානේ මේකට ඇවිල්ලා තියෙන්නේ. එහම අරගොල්ල හැම නෙමෙයි මොනවත් නෑ. මේක බලනවා මේක මටත් කරන්න පුළුවන්. කරනවා ඒ කොහොමද ඒක හරියන්නේ අනිත් එක දැන් වෙලා තියෙන්නේ අවරගනේ විශේෂම ටෙලි නාට්‍ය ලංකාවට එන්න හේතුව එහෙම් පිටින්ම සියලුම නාලිකා ඒ මොකද නියම මුදලක් ගෙවන්නේ නැහැ නියම මුදලක් ගෙවන්නේ නැහැ එතකොට අපි වගේ අයට කරන්නට බෑ හැබැයි අර ලෝ බජට් කියලා ජාතියක් ඉන්නෝ ඒගොල්ලෝ කියනවා එක රූපහණී නාලිකාවක සභාපති කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා අපි කීප දෙනෙක් ගිහිල්ලා මෙයා ප්‍රශ්නේ කතා කරා ඒ චාමන් කියනවා අපිට දුව ඉන්නවනේ කාමරේ තාත්තායි අම්මයි ඉන්නේ කතා කරන්නේ. ඉන් කැමරා එක තියලා තාත්තායි අම්මයි කතා කරන්නේ. දුව ගන්න කාමරේට යන්න එපා. දුවත් ගෙන්නන්න එතෙන්ට. දෙයන්නේ පිටයි සිනමා කලාව. සිනමා භාෂාවේ අයන්නවක්වත් දන්නේ නැති සභාපති කෙනෙක් කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන් ද මේ යහපත් කලාවක් ගොඩනගන්න. ඊළඟට අපිට තියෙන ත්‍රිපිටකය තමයි කලාවට තියෙන එක තමයි ලියෝ තොලස්ටෝයිගේ කලාව යනු කුමක්ද කියන පොත. හරිද? මහාචාර්ය මේ ඒ.වී. සිරිවෙර මහත්තයාගේ පරිවර්තනයක් තියෙනවා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. කලාකරුවෙක් නිර්මාණකරුවෙක් කිසියම් නිර්මාණයක් කරන්නේද ඒ නිර්මාණය මිනිසාගේ සහ මිනිස් සංහතියේ උන්නතිය සඳහාම විය යුතුයි. ඕක අපි මෙතන කොටාගෙන තියෙන්නේ. ඕක දන්නේ නැති අයට පුළුවන් හොඳ දේවල් කරන්න.
අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. බලන් ඉන්නව කරනවා. ආ මේක මටත් කරන්න පුළුවන්. ඔකයි තත්ත්වය. ඉතින් පාලකයෝ දැනගන්න ඕන ඒවට නීති රීති දාලා වැඩ කරන්න. ඉතින් බිනිකට රට යන කලාවේදී ගොම කට උඩට එන කාලයක්නේ මේක. මොනවා කරන්නද ඉතින් කොහොම යන්? උදායිරේ සහෘදයා විශේෂාංගෙන් අපි සූදානම් වෙන්නේ ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. අද උදායිරේ සහෘදයා විශේෂාංගයට අපි ආරාධනා කරේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙකුට. අද අපිත් එක්ක එතුමාගේ ජීවිතයේ සුවිශේෂී දවසක අපිත් එක්ක එකතු වුණා. අපිට ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්, ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්, කෘතහස්ත කලාවේදියෙක් සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ මහතා. එතුමාගේ කතාව තුළ ඔබේ ජීවිතයට ලං කරගන්න බොහෝ දේවල් වගේම අපි හැමෝටම ඉගෙන ගන්න දේවලුත් රැසක් තිබුණා. ඉතින් ඒ නිසා අද කතාබහ ඔබේ ජීවිතයට හරයක් එකතු කරා කියලා අපි විශ්වාස කරනවා. අපි දැන් අපේ සාකච්ඡාවෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔබතුමාට ආයෙමත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක්. බොහෝම ස්තුතියි. අද දවසේ උපත්ති ලැබුව අනිත් සියලු දෙනාටම සුභ උපන්දිනයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආරාධනා කළාට ස්තුතියි. හොඳයි. හිතවතුනි, එහෙමනම් අපි සහෘදයා විශේෂාංගයෙන් සමුගෙන යනවා. හැබැයි තවත් දේවල් උදායිරේ ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන හින්දා රැඳෙන්න ඔබ උදායිරත් එක්ක.